ලස්සන පොතක් එක තමයි ඔයාලට වෙලා ඉන්නේ. ඉතින් ලස්සන පොතක් කියවට අද චුට්ටක් වෙනස් විදිය පොතක් අරන් එන්න හිතුවා. රාමුවෙන් එහාට සංස්කෘතියෙන් එහාට ගියපු ලස්සන පොතක් ගැනයි අද මේ කතා කරන්න හදන්නේ. දැන් කාලවලම ගොඩක් කටි කතා කරන්න අකමැති විවෘතව කතා කරන්න කැමති නැති මාතෘකාවක් ගැන ලියවෙච්ච පොතක් තමයි. ත්‍රිත්ව කියන්නේ ආදරය විවිධාකාරයි. ගැහණියෙක් පිරිමියෙකුට ආදරය කිරීම සාමාන්‍යයි. ඒ අපේ සංස්කෘතියේ ගැහණියක් තවත් ගැහණියෙකුට ආදරය කිරීම, පිරිමියෙක් තවත් පිරිමියෙකුට ආදරය කිරීම ආදරයක් විදිහට දකින්නේ නැත්තේ. ඒ එක සංස්කෘතියට විරුද්ධ විදිහට දකින්නේ. ඇත්තටම අදටත් ඒක මට ප්‍රශ්නයි. ත්‍රිත්ව කියන්නේ ලස්සනම ලස්සන ආදර කතාවක් යාලියෙක්. කියවන ලස්සන පොතක් ඔබේ මනසට ආදරයේ ආදරයේ පුද්ගලයා කවුද පුද්ගලයාගේ ස්ත්‍රී පුරුෂ භාවය අදාළ වෙන්නේ නැහැ කියන ලස්සනට ලියවිලා තියෙන හැඟීම් හැමෝටම එකයි මම මමගේ ආදරවන්තය ගැන ඇති වෙන හැඟීම මට මගේ ආදරවන්තය ගැන ඇති වෙන හැඟීම දෙකම එකයි ඒක වෙනස් වෙන්න විදිහක් නැහැ ආදරය කියන්නේ අමුතුම දෙයක් නේ අපි ওই හැම දෙයකින් ආදරෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ජීවිතේ සතුටින් ඉන්න. මේ පොත කියවගෙන යන්ති එක දැනගෙදි මෙන්න මෙහෙම ලියනවා මුතුමදිරගේ නිශ්ශංකව. සල්ලි කියන්නේ සතුටම නෙවෙයි දුවේ. ඔය වචනය එයා මට අනන්තවත් කියලා ඇති. ඒ නිසා වෙන්නේ නැති මං කුංචි කාලේ ඉඳන්ම සල්ලි වලට වඩා ආදරයට ගොඩක් ලඟුනා. ආදරේ ගැවිසෙත් තැන් වලට වෙලා ඒ මිනිසුන්ගේ හදවතේ පොකු වෙන සන්තෝෂය දිහා බලාගෙන හිටියා. ඒ ආදරේ මගේ ජීවිතේටත් තියෙනවා. ඒ නිසා වෙන්නේදි මං ෆේත් ආදරය කරන්න ඇත්තේ මට ආදරේ ඕනි මට ආදරේ විඳින්න ඕනි එයාව දකිද්දි මගේ හදවතට දැනෙන සතුටින් මට පුළුවන් දවස් ගාණක් උනත් සිනහවෙන් ජීවත් වෙන්න හරියට වසන්ත කාලයට ගහක අත්තක් කුරට වෙලා සින්දු කියන පුංචි කුරුල්ලෙක් වගේ මට පුළුවන් මගේ මුළු ලෝකෙටම ඇහෙන්නේ ඒ සතුට ගායනා කරන්න මගේ තාත්තා මේ ලෝකෙ කොහේ හරි ඉඳන් බලාගෙන ඉන්නේ මගේ හදවතට නැගින මේ සතුට ගැන දැකලා එයත් සතුටු වෙනවා. අනේ මගේ දුව සතුටු නේ. අන්න එහෙමයි යසෝදා එයාගේ ආදරය ගැන ත්‍රිත්ව පොතේ සඳහන් කරන්නේ. යසෝදාගේ පේත්ගේ ආදරය රාමුයි එහාට ගිහිල්ලා බලනවට වැඩිය අපේ ජීවිතවල අපිට ලාංගිච්ච රාමුකින් අපි එයාලගේ ජීවිත දිහා බලුවොත් කොහොමද ඒද? මුතුමුදලගේ මෙන්න මේ පොත හරිම සාර්ථක විදිහට යසෝදාගේ ෆේත්ගේ ආදරේ ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. හරිම ත්‍රාසජනක විදිහට කියවන්න ආස විදින විදිහට ලියලා තියෙන මේ පොත අවුරුදු 18න් ඉහළ හැමෝටම කියවන්න පුළුවන් ලස්සනම පොත. මම හිතන්නේ හැමෝම කියවේ යුතු පොතක්. මොකද ආදරේ කියන්නේ වයස් සීමාවකින් තොර ස්ත්‍රී පුරුෂ භාවයකින් තොර ලස්සනම ලස්සන හැඟීම විතරයි කියලා මෙන්න මේ පොතේ හරිම ලස්සනට කියලා දෙනවා. ඉතින් එහෙනම් ඔයාලත් මුතුමුදලගේ නිශ්ශාන්තකගේ ත්‍රිත්ව පොත කියවලා බලන්න. පිටු 280කට ආසන්න ප්‍රමාණයකින් යුතු මේ පොතේ හරිම ලස්සන විදිහට යසෝදගේ ෆේත්ගේ ආදර කතාව ගලාගෙන. අන්තිම වශයෙන් යසෝදටයි ෆේත්ටයි මොකද වෙන්නේ? එයාලගේ ආදර කතාව සාර්ථක කරගන්න පුළුවන් වේද? මේ විෂම ලෝකෙම මිනිස්සු අතර එයාලගේ ආදර කතාවට චූටි හරි ඉඩක් තියේද කියලා? හරිම ලස්සන විදිහට ලියලා තියෙනවා හරිම සාර්ථක පොතක් කියවලා බලන්න වෙනස් ආකාරයේ පොත් කියවන්න කැමති අයට ත්‍රිත්ව කියන්නේ හරිම හරි හොඳම හොඳ චොයිස් එක එහෙනම් කියවලා බලලා අපිටත් කියන්න පොත කොහොමද කියලා ඉවරලා තවත් දවසක ලස්සන පොතක් එක්ක හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්